මොකද ඇත්තටම ඔබතුමා රුනේ මම නොමිනේෂන් අත්සන් කරාට පස්සේ ගෙදර ගිහිල්ලා පැය 4-5ක් යනකොට මගේ ගම්පහ ආසනේ මගේ ආසනේ මගෙන් ගලවලා පැත්තකට ඉසි කරලා දාලා තිබ්බා මට කලකිරලා තමයි මම කිව්වේ සජිත් ප්‍රේමදාසත් එක්ක මට පාර්ලිමේන්තු යන්න බෑ ඔබතුමා ජනතාවට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද මේ තීරණේ ඉතින් මට ජනතාව මාව විශ්වාස කරනවා එතකොට මම විශ්වාස කරන්න ඕනේ මගේ නායකයව එතකොට මගේ නායකයා මොංගල් නම් මගේ නාමය මොන්ටිසෝරි ළමෙක් වගේ වැඩ කරනවා නම් මම කොහොමද ගිහිල්ලා ජනතාවට පිළිතුරු දෙන්නේ එතකොට මට මේ නායකයව නියෝජනය කරන්න පාර්ලිමේන්තු තුල බෑ කවුද ඔබතුමාට ඇත්තටම මේ වල කැපුවේ අපේ සමගි ජන බලවේගය ඉන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට මම නායකයව විශ්වාස කරලායි දේශපාලනයට ආවේ. ඔබතුමාට චෝදනා කරනවා පහුගිය කාලේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන හිටියා. ඒ නිසා ඒකට දුන්න රිටර්න් එක මේක කියලා. පැත්ත තියාගෙන හිටියා කියලා කියනවා නම් දෙන්න ඕනි තනි පැත්තෙන් තියාගත්තු කෙනෙකුට. ආසනේ බාර දුන්නේ කාටද? කකුල් දෙක මේ පැත්තෙන් තියාගෙන හිටපු කෙනෙකුට. රැකියා කරන මිනිස්සු සජිත් ප්‍රේමදාසව හැර යනවා. සාකච්ඡා කළා. නැත්නම් අපි රනිල් ගාවට ගියේ නැහැ. සාකච්ඡා කරලා අපි කිව්වා මේකට තියෙන එකම විකල්පය මෙයාව පොඩ්ඩක් සීසන් වෙනකල් රනිල් ගියට ට්‍රේනින් එකකට යන්න කියලා දෙක ඒ මර්ජ් කරන්න ඕනේ කියලා. ජනාධිපතිවරණයට කලින් ඔබතුමාලා දැනගෙන හිටියා සජිත් ප්‍රේමදාස පැතුමා දිනන්නේ නැහැ කියලා. නැහැ කියලා. ඒ හිඳ තමයි අපි එතුමාට ගිහින් කිව්වේ මේක දෙක එකතු කරොත් රනිල් වික්‍රමසිංහයි ඔබතුමායි එකතු කරොත් අපිට මේක දිනන්න පුළුවන් වෙනවා. ඒක සර් මේ වැඩේ කරන්න කියලා. හැබැයි ඔබතුමාට සජිත් ප්‍රේමදාස පැතුමාට මැතිවරණයේදී ගම්පහ විශාල ඡන්ද පදනමක් තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව දිනවන්න වැඩ කරේ නැහැ කියන චෝදනාවෙන් මිදෙන්න පුළුවන්ද ඔබතුමාට? පුළුවන් නේ. ඇයි ගම්පහසින් ගිය මැතිවරණයට වඩා ගම්පහසනේ චන්ද්‍ර ප්‍රමාණය 5000කින් වැඩි වුණා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්. අපි බුදියාගෙන හිටියා නම් 5000කින් වැඩි වෙන්නේ නැහැ. පක්ෂ සමාජිකයත්වෙන් අයින් වෙලාද ඉන්නේ දැන්? පක්ෂෙදින් අයින් වෙන්න දෙයක් නැහැ. පක්ෂ සමාජිකයත්වෙන් මම ඉල්ලන්නේ නැහැ කිව්වම කතාව ඉවරයි. නෑ නිල වශයෙන් ඔබතුමා අයින් වෙලාද ඉන්නේ? නෑ එහෙම එකක් නෑ. ඔබතුමා රංජිත් මද්දුම්බණ්ඩාර මහලේකම්තුමා හම්බෙලා ඇහුවද මොකද්ද මේ උනේ කියලා. ඔව් ඇත්තටම මම රංජිත් ඒක දැනගත්ත ගමන් රංජිත් මද්දුම්බණ්ඩාර මහලිකම්තුමාව හම්බ වෙන්න ගියා ගෙදෙට්ට. හම්බෙලා ඇහුවා මොකද්ද අයියේ මේ කරේ කියලා. එයා කිව්වා අනේ අජිත් මමත් දැනගත්තේ රෑ. මම උන්ට රෑ කෝල් එකක් දාන්න ලෑස්තිලා රෑ දෙකට හරි ඉඳ මම කෝල් එක දැම්මේ නෑ. මටත් කනගාටුයි මේක. මේක අපෙන් අහලා ගන්න තීන්දුව නෙමෙයිනේ. මම දන්නෙත් නෑ මේක. මේ පක්ෂේ ගොඩක් තීන්දු ගන්න මහලිකම්ගෙන් අහලා නෙමෙයිනේ. කවුද තීන්දු ගන්නේ? ඒක තමයි පක්ෂේ සල්ලි බෙදන් කරන කණ්ඩායමක් ඉන්නවා. ඒක ඉන්නේ හිඩන්. දැන් පක්ෂයට සල්ලි වීදම් කරනවානේ. ඒ කියන්නේ සුහුරු පන්ති කාමර ගියයි බස් දෙනවා ගියයි මොන මොන හරි කරලා වීදම් කරන කණ්ඩායමක් නේ. ඒ අය තමයි සජිත් පාලනය කරන්නේ. නිලධාරි මණ්ඩලයක් ඉන්නේ නිකන් බොරුවට. ඒ කියන්නේ මේවා පක්ෂය ඇතුලේ ගන්න තීන්දු తీරන නෙවෙයි කියලා තමයි. පක්ෂයෙන් මහලේකම් දැනගන්න ඉපේ. මහලේකම් තුමා දන්නෙත් නෑ මොකද පාද උනදේ. 34 නැග මහතෙන් හෝ යා දන්නෙත් නෑ. කවුද පක්ෂේ පිටිපස්සේ මේ ඉන්නේ අදිසි හස්තේ? සමහර අය එදා පොන්සේක මහත්තයා නම් කිව්වා කැසිනෝකාරයෝ තමයි සල්ලි වීදම් කරන්නේ මේකට කැසිනෝකාරයෝ කියන විදිහට තමයි සජිත් නටන්නේ කියන එක පොන්සේක මහත්තයා කිව්වා පාර්ලිමේන්තුවේ. ඉතින් අපි දැකලා නැහැ. නමුත් අපි දන්නවා තිරේ පිටිපස්සේ ඉන්න හස්තයක් මිසක් තිරේ ඉස්සරහ ඉන්න නිලධාරි මණ්ඩලය නෙමෙයි, විධායක කණ්ඩායම නෙමෙයි තීන්දු ගන්නෙ. වෙනත් හස්තයක් තමයි තීන්දු කරන්නේ කියලා අපි දන්නවා.